ආයුබෝවන් යාළුවනේ ඉතින් අද ඉදා උදරට නම්තන සම්ප්‍රදාය හා කතා කරා යත්තාවිරි බෙර පිළිබඳව අද පහතරට අනිවල් බෙරයක් අරගෙන ආවේ දෙවල් මඩු ශාන්ති කර්මයේ එන වැදගත් නර්තනාංගයක් වන මේ දෙවල් නැටීමේදී දෙවල් කුමාරවරු ඇවිල්ලා ඒ කරන්නාව පෙළපාලිය සංකේතවත් කරන්නාව මේ දෙවල් නැටීමේදී භාවිතාවන මේ දෙවල් සුරල් පිළිබඳව කතා කරා ඉතින් මේ දෙවල් සුරල් කීයක් තියෙනවද කොච්චර තියෙනවද ඒ දෙවල් සුරල් මොනවද ඒවා නටන්නේ කොහොමද කියන එක ඒවා වාදනය කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් අපි බලමු මේ දෙවල් සුරල් කීයක් තියෙනවද කියලා ඉතින් මේ දෙවල් නටන සම්ප්‍රදායේ දෙවල් සුරල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා අතුල් පන්ති සුරල් සහ පිට පන්ති සුරල් වශයෙන් ඉතින් අතුල් පන්ති සුරල් බෙදෙනවා තත් දිත් දොන් නම් කියනා වූ මේ සුරල් විදිහට තත් සුරල දිත් සුරල දොන් සුරල සහ නම් සුරල වශයෙන් ඒ වගේම තමයි පිට පන්තියේ සුරලුත් තියෙනවා විශාල 40 මං කියන සාත්‍රයන් අනුව විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතින් ඒ වගේම තමයි මෙන්න තත් දිත් දොන් නම් මේ සුරල් මේ අවසන් වෙන්නේ රිගුන්ද තා රෙගුන්ද තා කිය විදිහට තමයි මේ රෙගුන්ද තා වගේම තමයි අවසන් වෙන්නේ. ඒ වගේම තමයි මේ අඩිවට්ටමක් සහිතව තමයි මේ නර්තනය ඉදිරිපත් කරන්නේ. අපි ඉස්සෙල්ලා අඩිවට්ටම සමග මෙම මේ තත් දිත් දොන්නන් සුරල් කොහොමද කියලා සාකච්ඡා කරමු. ප්‍රථමයෙන්ම බලමු තත් සුරල කොහොමද මේ මොකද්ද කියලා. අපි ගායනා කරලා බලමු තත් සුරල කොහොමද කියලා. තත් රෙගත්ත ගෙදිගතන් මුහිදිගතන් තත් රෙගත්ත තත තත් දිගතන් රෙගුන්ද තා ඔබ තමයි තත් සුරල නාතාරය අපි සාකච්ඡා කරමු තත් රෙගත්ත ගෙදිගතන් මුහිදිගතන් තත් රෙගත්ත තත තත් දිගතන් රෙගුන්ද තා ඕක අඩිවට්ටම සමග අපි වාදනය කර බලමු කරපු තත් සුරල කොහමද වාදනය කරන්නේ කියලා ඔය විදිහට තමයි තත් සුරල නිර්මාණය වෙන්නේ ඉතින් ඒ වගේම තමයි මේ දිත් සුරල අපිට ඉගෙන ගන්න තෙලේසි මොකද අපි තත් සුරලට තත් ආදේශ කළා වගේම දිත් ආදේශ කිරීමෙන් තමයි මෙම දිත් සුරල නිර්මාණය වෙන්නේ. කොටිම දුවත් එහෙම තත් රෙගත ගෛරිගතං විදිගතං තත් රෙගත තතත්තං දිගතං තිත් රෙගත ගෛරිගතං විදිගතං දිත් රෙගත විදිද්දිත් දිගතං තත් රෙගත ගෛරිගතං විදිගතං දිත් රෙගත ගෛරිගතං විදිගතං තත් රෙගත දිත් රෙගත රෙගත විත්ත ගති ගුඳගත ගුහිතිගත කියලා තද්දිත්ත දිගතන් රෙගුඳ ත. ඒ වගේම තමයි අර කලින් කෝ වගේ රෙගුඳ ත වලින් තමයි මේ සුරල් ඉවර වෙන්නේ. අපි එහෙනම් ඒකත් වාදනය කරලා බලමු. සුරල් දෙක අපි ගණන් ගත්තා. ඒ වගේම තමයි මේ දොන් සුරල. අපි කොහොමද දොන් සුරල ගන්නෙ කියලා උගලට දැන් දැනටම වැටෙන්න ඇති. තත් සුරල ගහුවා වගේම දිත් සුරල එක ඇදිනවා. දැන් ඉතින් අපි තත් සුරල සහ දිත් සුරල ගන්නේ කොහොමද කියලා අපි බැලුවා. අපි වාදනය කරා. ඉතින් ඒ වගේම තමයි දොන් සුරල කොහොමද වාදනය කරන්න කියලා අපි කියලා බලමු. මේ ගණිත ක්‍රමයක් විදිහට තමයි යන්නේ. ඒ වගේම රටාවක් විදිහට. මේ තත් සුරල දිත් සුරල සහ එකතු වගේ නම් මේ දොන් සුරල හැදෙන්නේ.
අපි කියලා බලමු කොහොමද දෙන්නේ කියලා තත් රෙගත ගහිතිගතං විතිගතං තත් රෙගත තත තත් දිගතං දිත් රෙගත ගහිතිගතං විතිගතං දිත් රෙගත දිදි දි දිගතං දොං රෙගත ගහිතිගතං විතිගතං දොං රෙගත දු දොන් දොන් දිගතං තත් රෙගත ගහිතිගතං විතිගතං දිත් රෙගත ගහිතිගතං විතිගතං දොං රෙගත ගහිතිගතං විතිගතං තත් රෙගත දි රෙගත දොං රෙගත රෙගත දිත් ගදි ගුණකත විතිගතරික තත් දි තත් දිගතං රෙගුණද තා අපි දැන් එක වාදනය කර බලමු කොහොමද වාදනය කරන්නේ කියලා නම් සුරලත් හැදෙන්නේ දැන් තත් දි දොම් කියන සුරල තුන අපි ඉගෙන ගත්තා ඉතින් නම් සුරලත් ඔයගොල්ලෝ දැන් පැහැදිලි ඇති කොහොමද එන්නේ කියලා අපි වැඩි කතාවට දක්වන්නේ නේද නම් සුරලත් අපි කියලා වාදනය කරලා බලමු තත් රෙගත ගහිතිගතං විතිගතං තත් රෙගත තතත් තත් දිගතං දි රෙගත ගහිතිගතං විතිගතං දි රෙගත දිදි තිත් දිගතං දොම් රෙගත ගහිතිගතං විතිගතං දොත් රෙගත දුදොන් දොන් දිගතං නම් රෙගත ගහිතිගතං විතිගතං නම් රෙගත නනන්නන් දිගතං තත් රෙගත ගහිතිගතං විතිගතං දිත් රෙගත ගහිතිගතං විතිගතං දුම් රෙගත ගහිතිගතං විතිගතං නම් රෙගත ගහිතිගතං විතිගතං තත් රෙගත දිත් රෙගත දුම් රෙගත නම් රෙගත රෙගත දිත්ත ගති ගුඳගත විතිගතරිකට තත් දිත් තත් දිගතං රෙගුඳ තත් මෙම නම් සුරල පිළිමද කතාගෙනෙද්දී තව එක දෙයක් කියන්න දිනවා मुलिन कथा करपंदी सह पिटपंदी सुरस्ट देगा मे पिटपंदी सुरल नटी मेदी नन सुरल अतुलपंदी सुरल हमार कर प्रतिमे पिटपंदी सुरल नट हमार कर अतुलपंदी सुरल दुणा सुरल नटली अट दे पिटपंदी सुरल नर्तने इतिंग अभी बड़ी कथा भाड़ कि अभी नन सुरल वादने गल पड़म සාස්ත්‍රයට අනුව මගේ වැරදි අඩුපාඩු දක්වන්න පුළුවා. ඉතින් අපි දැනුම බෙදා ගැනීම සඳහා තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ඕකලොන්ගේ මගේ අඩුපාඩු මාඩ තිනන ඕකල පහලින් කමෙන්ට් කරන්න. ඒවගේ තමයි මතක ඇතුව අපි ඊළඟ වීඩියෝ එකේ මොනවද කරන්න කියලා අපි සාකච්ඡා කරමු. අපි එන නැවත වීඩියෝ එකකින් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙන බලාපොරොත්තුෙන් අපි ඔබගෙන් සමු ගන්නවා. ඔබ සැමට අයිබෝවන්.